ශ්‍රේණිය භූ ගෝල විද්‍යා විසේ අටතේ දෙවන වාර විභාගෙට ඒ වගේම තමයි පල්ලමු තුන්වන කියන වාර විභාග වලටත් ඉත්තාම වැදගත්වන විඩියෝවත් තමයි අපි ේදිරිපත් කරන්නේ මේ වීඩියෝයින් මොකක් අපි කරන්නේ අපි දන්නවා වාර විභාගි ලං වෙලා. කොහොමද සම්පූර්ණ විසේ නිර්දේශයේ ඉක්මනටම මතක් කරගන්නේ. ඒ වගේම තමයි පාසලි පාඩම් අවසන් වෙලා, ප ඉවරවෙෙන්ඩ පටන්ගණ්ඩ ඉස්සල්ල අපි කොහොමද පෙළපොතේ පාඩම්වල ඇතුළත්වෙන කරුණු ටික ඉක්මට මතක් කරගන්නේ අන්න ඒ සඳහ තියෙන උපක්‍රමයක් තමයි මේ අපි භාවිතා කරන්න ඒ කියන්නේ මේ හැම පාඩමකම තියෙන වැද්දගත්ම කරුණු ටික අප ඉක්මනට කෙටයෙන් කතා කරනවා. එතකට ඔබට පාඩන්ටික ඉක්මට මතකරන්න පුළුවන්ද අපි බලමුකෝ භූගල විද්‍යා විසය යටතේ. අත්ත ශ්‍රණයේ ළමයින්ට තියෙන මුල්ම පාඩම තමයි අප ජීවත්වන පෘත්තිවි ගෝලය කියන මාතෘක අවෙතකොට අපි මේ අටතේ බලමුකු වැදගත් කරුම්ටික ඉතාම කෙටියේ මුලින්ම් ඔන්න වැදගත් කාරණය අපිට තියෙනවා. මෙති හොයාගෙන තියෙන ග්‍රහලෝක අතරින් වායුව ජල්ලය ඒ වගේම ජීවින්ට හිතකර න්නේ ජීවිට ජීවත්වෙන්ඩ පුළුවන් විදිහ පරිසරයක් තියෙන. එක්කම ග්‍රහලෝකය විදිහට පෘතිවිය තමයි සැලකෙන්නේ. ඔන්න ඒ අපි මතකතියා ගමු. ඊළඟ වැදගත්කාරණය තමයි අපි දන්නවා පෘතිවිය කොහොමද පවතින්නේ තමන්ගේ අක්ෂයවටා කැරකෙනවා. ඒ වගේම සූර්යා වටාත් ගමන් කරනවා. එතකොට මෙ පෘතිවිය තමන්ගේ අක්ෂයවටා යන ගමන හඳුන්වන්නේ කොහොමද, ්‍රය කියලා කියනවා බ්‍රමණය කියලා කියනවා. සූර්යාාවටේ ගමන් කිරීමට පරිප්‍රමණය කියලා කියනවා. දැන්වලට පාඩම කියාදීමක් නෙවෙනි කරන්නේ අපික්මට මතක් කිරීම නිසා වලට මේ කරුණු අනිවාරෙන් පාඩන් කතා කරල තින් සම් මාතක ඇති. ඊළඟ වැදගත්කාරණය තමයි. පෘතිවිය සූර්යාාවටේ පරිප්‍රමණය වඩ දින්න ඇතුන්සිය හැට පහක. යක් ගත වෙනවා එකන්නේ වස්සරක් විදිහට සලකනවා ඒ කාලයනේ. දෙ නමුත් ඇත්තටම සූරියාවටේඒ පරිබ්‍රමණය වෙන්ඩ පෘතිවයට දින්න තුන්සේ හැට පහයි පෑය හයක කාලයක් ගත වෙනව කියන අපි ඉගර ගත්තේ එතකුට අවුරුදු හත්තරකට සැරයක් පෑය හය බැගින් එකතු කරලා සම්පූර්ණ දිනයක් විදිහයට සලකලා ඒ අවුරුද්ධ අධිකවුරුද්දක් විදිහර සලකනව න්න අධිකවරුද්ද, <laughs> <laughs> ි මතක් කරගමු ඉතාම කිය ටිගීලකට පෘතිවිය හැඩයක් තියෙනවා මොකන්ද පෘතිවයේ හැඩේ වෙන්නේ මෙන්න මේක අපි විශේසෙන් මතකතියන්න වාලාට හරි වැරදි දාන්න දෙෙනවා හිස්තැම්පුරන් දෙෙනවා මතකනේ එතකට අපි මෙන්න මෙහෙම දුන්නොත් පෘතිවිය ගෝලාකාර වස්තුවක් ලෙස සැලකුවද ඔන්න මතක දයන වචල ගෝලාකර වස්තුක් විදිර තමයි සැලකන්නේ හැබැයික් මතක තියාන්නුණි මේක පූර්ණ ගෝලයක් නෙවේ. ර්ණ හර්රියටම සම්පූර්ණයම ගෝලයක් විදිහට සැලකෙන්නේෙ නෑ එක මතකතියා ගමු අපි එකට හේතු කතාගඩ වෙලාවන්නේවෙේ අපි කෙටියම් මතගතියාගම පූර්ණ ගෝලයක් නෙවෙයි හැබැයි ගෝලකාර ගෝලාකාර වස්තුක් විදිහයට සැලකෙනවා. ඒකත් අපි මතගතියා ගමු ඉළඟ වැදග කරුණුටිකට අපි මෙන්න මෙතෙන්ට යනවා. අක්ෂාන්ස, දේශාන්ස, අක්ෂාන්ස, දේශංස ගැන අපි. මතක් කරගන්නවා මෙතනද මොකක්ද අපි මෙතනදී ආක්ෂාංස දේශාංස කියලා සලකන්නේ මේ තියන්නේ පෘතිී ගෝලය එතකුට මේ රේකා ඇඳල තියනේවද නෑදල තියනේවනවේ මනක් කල්පිද රේකායිකන් අපි හිතං ඉතිං කල්පනා කරගත්ත රේකා තමයි මේ හරි නැම් පෘතිවිවටම ඇදල නයක අල දන්න. අපි බලමුකෝ මෙන්න මේ බලන්ඩ මේ බට්ටහිර සිට නැගෙනහිරට ඇඳලා තියන රේකා සමූහය බට්ටහිර මේ හරස් අතට. ඇඳල තියෙන රේකාටික හෙමනැත්තම්. තිරස් අතර ඇඳල තින රේකා කොහොමද අපි හදුුන්න වන්නේ බලන්ඩ මෙහම රේකාටික තියෙනවා ඒවාපි හඳුන්වනවා අක්ෂංස කියලනේ ඇද මේ තින්නේ නම් කරලා. එළඟට මේ උත්්‍රද්‍රවේසිට මේ ඉහල්ල. ඉඟට අපි කාරණය මෙන්න මෙතන තිනවා මේ බලන්ඩට පෘතිව ආදර්ශ ගෝලයේ උත්තරද්‍රවේසිට දක්සින ද්‍රැවේ දක්වා වහිදන රේකා. නතින් උත්තර ද්‍රවේ සිට දක්සිණ ද්‍රවේ දක්වා විහිදන මෙන්න මේ රේකාටින මත්නම් කලතිනො දේශංස විදියට හඳනු මේවා මනක් කල්පිත රේකා කියන එක මදකතියාගන්න ඊළඟට තව වැදගත් කාරණයක් තමයි සමකය ආදර්ශ කෝලයේ තිරස් අත්තටට හරි මැදින් වැටී ඇති රේකාව. හොඩ මතක තියන ඔය විදිරී හිස්තැම්පුරුවන්ට එනවා හරි මැදිින් වැටලතියන රේකාවට කියනවා මොකක්ද මෙන මෙතන මේ තියනි සමකය කියලා සමකය. හෙම නැත්තම් අක්සංස බින්දුව කියලාෙන අක්සංස බින්දුව මෙතින අක්ෂංස බින්දුව එම නැත්තම් සමකය විදිට හඳුන නොහරි. දැන් මේ සමකය මොකදද වෙන්නේ මේ පෘතිවී ආදර්ශ ගෝලය කොටස් දෙක්කට බෙදෙනවා මෙතැනිින් ඉහල කොටස උතුරු කොටස උත්තර අර්ධ ගෝලයේ විදිහයට සලකනවා. එතනිින් පහල කොටස දුණු පැත්ති දකුණු කොටස හඳුවනවා දකුණු අර්ධ ගෝලයේ විදිහයට ඔන්න ඒ වැදගත් කරුණටික මතාක් කරගෙන අපි අමු ඊළඟ වැදගත් කාරයට තවයිකත්තියෙනවා. ග්‍රිනිිච් රකාව. බ්‍රිනිිච් මධ්‍යිය ග්‍රිනිිච් මධ්‍යිය දේශන්සේ. එතකට, මේ දේශාන්සේ අන්සක බින්ඳුව හරහා වැටල තියෙන්නේ ග්‍රිනිිච් බ්‍රරිතාන්නේ ග්‍රිනිිච් නගරය හරහා තමයි මේරේකාව මනක් කල්පිතුව ඒත්නේ ඇැඳලා තියෙන්න්නේ මේ තියන්නේ මෙන්න මෙතන. බ්‍රිතාන ග්‍රිනිිච් නගරේ හරහා තමයි මේරේකාව ොට ඒ පැතෙනු ගත්තම අන්සක බින්දුවයි. තැන් අපි ඊළඟ වැදගත් කාරණය බලමුකෝ මේ වැදගත් කරුණු අනිවාරය හිස්තම් පුරුවන්ෙම ල්ට දෙන්න පුළුවන්. තිිය මත පිහිටි ඕනම ස්ථානයක පිහිටීම හර්රියටම නිවැර්දිවේ ගැන නිශ්චිතවම හදුනාග්ඩ ප්‍රකාශ කරන්න. මොනාද අපි යොදාගන්නේ අක්ෂාන්ස හා දේශන්ස තු අක්ෂාන් ස හා දේශන්ස මගින් මොනාද කෙරෙන්නේ මේ අක්ස දේශාංස රේකාවලින් මොකද කරෙන්න්නේ මෙ මනකල්පිතව අපි යොදාගන්නේ ඇයි. පෘතිවිය මත පිහිටල තින ඕනම ස්ථානයක් රියටම කොතනද පිහිටල තියන්නේ කියලා කියන්න ප්‍රකාශ කරන්න තමයි මේ අක්ෂංස හා දේශංසරේකා යොදාගන්නේ. හරි ඔන්න ඒ වැදගත් කාරණයක් තිවලයි තැන් ඊනග වැදගත් කාරණය තමයි මහදදීප මහත්වීපයි සාගර පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. දැ මෙතන බලන්ඩ පෘතිවිිපෘෂ්ටයේ ජලය කොච්චර තියෙනවාද ප්‍රතිසාතයක් විදිහත කිව්වොත් සියයට හැත්තක් ජලය ගලාන්ට සීට විසින්නාමයක්. ඩිම් ප්‍රදේශවලින් නුත් වැසිල තිනව කියලා සාමාන්‍යින් මතකතියාගට පෙළපොතේ තියෙන කාර්මය මේවා යාමයමේෙනස් මෙෙනව නබපුත් ඒවා යාලට තරං අදාාරන නැති නිසා. පීළඟට වෙන මෙතන ජලතල ප්‍රදේශ දැම් ගැන ජලය පිල්ලතියන ප්‍රදේශ හඳුන් අනි කොහොමද සාගර හා මුහුදු විදිහයට. ගොඩමින් ප්‍රදේශ හඳුන් වනවා මහදවීපහා, දූපත් විදිහට ඔන්න මතගතියයි ගැන මහදවීපයි දපත්වලෙනුයි සමන්විත වෙනවා. මහදවීපයි දූපත්වල්නු එකතුවල තමයි මේ ගොඩබිම සකසලා දිනහාරි. දැ මහදවීප ගැන කතා කනට මහදවීප කියයක්වාලා ගැ ගන්නවාද මහදවීප හතක් ගැන ඉගෙනගන්න පෘතිවී මහදදීප හතක් අපි හඳලගෙන තීරෝ දැම් මෙතන අපි මතගතියාගන්න ඕනි මහදවීපයක් යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. එතුන මහදවීපයක් කියන්න මොකක්ද. චන ටික මතකතියාගඩ ඉතා විසාාල අක්කණ්ඩව විහි දෙෙන අනිත්්‍යක තමයි ජලයෙන් වෙන්ලු බූ ස්කන්ධයක් බිම් කොට සක්කේ එක. බූ ස්කාන්දයක් එකැන බිම් කොටසසා. ඇතුර කොහොමද විසාා ඉතා විශාලනේ ඉතා විසාාල අකණ්ඩව විහිදෙන ග ගොඩක් වෙලාටග බොහෝ විට ජලයෙන් වන්න විච්ච. ජලයෙන් වෙන් විච්ච බූ ඉස්කාන්දයකට කියනවා. මහදවීපයක් කියලා. ඊට පස්සේ ඔයාලගගේ මහදවීප දෙකත්වනක් නම් කරන්න කියයි. එතකොට අපි මතකතියාගණ්ඩෝනි මෙහි මහදවීප ටික එකක් තමයි ආසියා මහදවීපය, අප්‍රිකා මහදවීපය අනිත්තක එළඟට තවතියෙනවා උතුරු ඇමරිකා මහදවීපය, දකුණු ඇමෙරිකා මහදවීපය, ඇන්ටාක්ටිකා මහදවීපය, යුරෝපා මහදවීපය ඕස්ට්‍රේලියයා මහදවීපය මෙන්න ම ටික අපි මතකතියාගමු. දූපතක් කියන්නේ මොකන්ද දූපතක් කියන්නේ ජලයෙන් වට වන කුඩා ගොඩබිම එකකුට යා කරන්න හෙම දෙඩ පුලුවන් එක පැත්තකතියේ ජලයෙන් වට වූ කුඩා ගොඩබිමකි කියලා එහා පැත්තතියේ දූපතක් කියලා. එතකට අපි යාකරන්න මතකතියාගන්න ඔනි දපතක් කියන්නේ ජලයෙන් වට විච්ච කුඩා ගොඩබිමක් කාරය ඉළඟට මෙන්න සිතිිය මේ මෙතැනත් අපිට දැක්ගණඩ පුළුවන් මේ සිතිය මේේ උතුරන ඇමරිකාව දකුණු ඇමෙරිිකාව අප්‍රරිිකාව මේ යුරෝපය මෙන්න ආසියාව මේක අපි මදග තියාගමු ටිකක්. ඉළඟට අපි බලමුකු ඊළඟ වැදගත් කාරුන් ටික මෙන්න මෙතන තියෙනවා. ැන් ඔයලගින් තවත් අර අපි කලින් ගතාකරපු විදිහට යා කරන්න දෙන්ඩ පුළුව මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මේ බලන්න්න. මහදවීහිපා අතර පිහිටි විශාල ජලතල ප්‍රදේශ කියලා එක පැත්තකතිය එහා පැතිදේ සාගර මුහුදුු අදූපත් විදිහයට එතකුට අපි මතකතියාගණ්ඩු ඕනි මහදවීහිපා අතර පිහිටලතින විශාල ජලතල් ප්‍රදේශ තමයි, සාගර විදිහයට හඳුන්වන්නේ. ඊළඟට අනිත්කාරණය මතකතියාගණ්ඩුවෝනි මහදවීප ආසන්නේ එවගේ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටලතින කුඩාජත, කුඩා ජලතල හඳුන්වන්නේ කොහොමද. මුහුදු මුහුඳ විදිහට ඔන්න ඒකාරණය මතකතියාගන්ඩ ඊට පස්සේ ලෝකයේ ප්‍රධානසාගර දෙකක් තුනක් නම් කරන්න කියලා එහෙමත් අහන්ඩ පුළුවන්. එතකුට අපි මතකතියාගමු, මොනාදේ ප්‍රධානසාගර පැසිපික් සාගරය අත්ලන්තිික් සාගරය ඉන්දියන්සාගරය ඇන්ටාක්ටික් සාගරයේ, ආක්ටික් සාගරය, මීටික අපි ඔන්න ඉතාම වැදගත් අපි මතකතියාගමු. ඊළඟ වැදගත් කාරණේ, මෙ මෙතන තියෙනවා මහදවීප ආසන්නව පිහිටි මේ මුහුු ටික මොනාද මුහුදු ජපන් මුොහුද චීන මුහුද උතුරු මුහුද රත්තු මුහුද මධ්‍යධරණ මුහුද මහදවීප ආසන්නව පිහිි මුහුද කිහිපයක් ඒතිිකාපි මතකතතියාගන්නු ීළඟට මේ බලන්න මේ කැස්පියන් මුොහුදයි ඒරල් මුොහුදයි ආසියා මහදවීපේ තමයි පිහිටලා තියෙන්නේ එකකොටවාගේෙන් අහ්ඩ පුළුව ආසියා මහදවීපේ තුළ පිහිටි මුහුදකි කියලා යටින් උත්තර දෙක තුනත් තියේ. එතකුට මතකතියානල මේ ැස්පියෙන් මුහුද ඉරල් මුහුද ආසියා මහදවීපේ තමයි පිහිට ලතියෙන්නේ. ඔන්න තවත් වැදගත්කාරණයක් ප්‍රශ්න හැදින තැනම්. දැන් අපි බලමු ඊළඟ වැදගත්කාරණ ය. ච්චරයි අපිට මංහිතන්නේ පලවෙනි පාඩමේ වැදගත් කරුණු විදියට කතා කනතිෙන්නේ. අපි බලමු දෙවන පාඩමේ වැදගත්ම කරුන්ටික ඊළඟ විීඩියෝ.